මේ රට බිඳ වැටිච්ච රටකට වඩා කිව්වනම් හොඳයි ගිලා බැහැපු රටක් කියලා. ගිලා බැහැපු රටක් නෙවෙයි ගිලා බස්සපු රටක්. අපිට තියෙන සුළුපටු කාර්යභාරයක් නෙවෙයි. වැටිලා නම් නැගිටවන්න විතරයි තියෙන්නේ. ගිලා බැහැලා නම් ගොඩ ගන්න තියෙන සෑහෙන දේවල්. ඒකට සෑහෙන බලයක් යොදන්න ඕනකම තියෙනවා. මේ වගේ බිඳ වැටිච්ච නැත්තම් ගිලා බැහැපු රටක් ගොඩ ගන්න අනුර සහෝදරයා කියනවා වගේ මම මැජික් කාර්යයක් නෙවෙයි කිව්වා. අපිට තනියම බෑ කිව්වා. මේ රටම එකතු කරන්න ඕනේ කිව්වා. ඔව්. අපි එක පක්ෂයක් හැටියට අවබෝධ කරගෙන තියනා වගේම අපි රටට කතා කරමින් යනවා. මේ දවස්වල අපේ දේශපාලන වේදිකාවලට ඔබට ඇහෙන අලුත් වචන කීපයක් තියෙනවා. ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි. බලය ගැනීමත් එක්ක මහා පුනරුද යුගයකට රට හැරවීමක් අවශ්‍යයි කියලා. ඒ ගැන මම මේ වචනයක් කීපයක් කියන්න මහන්සි ගන්න. ජාතික ව්‍යාපාරයක් අවශ්‍යයි. ජාතික වශයෙන් වැටිලා නම් රට පක්ෂයකට තනියම ගොඩ ගන්න බෑ. ජාතික වශයෙන් එකතු කරන්න ඕනේ. ලෝකේ අධිරාජ්‍යවාදීන්ට යටත් වෙලා හිටපු කාලවල වල එක් එක් රටවල් ඒ අධිරාජ්‍යවාදී වියගහෙන් බේරෙන්න ජාතික ව්‍යාපාර නිර්මාණය කරගත්තා. ජාතික ව්‍යාපාර හැදුවා. ලංකාවේ නම් හරි හමන් ජාතික ව්‍යාපාරයක් තිබ්බේ නැහැ. නිදහස ගන්න අවුරුදු 443ක් යටත් වෙලා හිටියා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි 1505 සිට 48 දක්වා යටත් වෙලා හිටියා 443ක්. 443ක් එලෝ ගන්න බැරි වුණා. නිදහස් ව්‍යාපාරයක් හරියමන් විදිහට තිබ්බේ නැහැ. යන් යන් ව්‍යාපාර තිබ්බා වෙල්ලස්සේ 1818 නිදහසපතා සටනට ගියා. 48 මාතලේ තිබ්බා පුරංගම්පුලගේ ගොංගාලේගොඩ බණ්ඩලගේ ව්‍යාපාරය. 1848 තිබ්බේ ඒක. 1948 නිදහස ගන්නකොට සුද්දත් එක්ක සටන් කරලා දියවු නිදහස කියන ව්‍යාපාරයක් තිබ්බේ නැහැ. මේ වගේ එකතුවක් තිබ්බේ නැහැ මේකෙන් නිදහස් කරගන්න. සුද්දා එයාලට කැමති කට්ටියට දීලා ගියා. හැබැයි අල්ලපු ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරයක් තිබ්බා. මහත්මා ගාන්ධිලා, නේරුලා, වමේ නායකෝ චන්ද්‍රබොස්ලා එකතු වෙලා ජනතාව එකතු කර පක්ෂ පාට කුලමන ආගම් ભેදයකින් තොරව එකතු කළා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් නිදහස් වෙන්න එකතු වෙන්න කිව්වා. සටන් කළා. අවිහිංසාවාදී සටන්, උපවාස, බොහෝ දේවල්, පාගමන්, දැවැන්ත පීඩනයක් ඇති කර අධිරාජ්‍යවාදීන්ට එරෙහි. ආන්නේක ප්‍රතිඵලයක් හැටියට 1947 බ්‍රිතාන්‍යට නිදහස හම්බුණා. ඊට පහුවෙනි අවුරුද්දේ අපේ රටටත් නිදහසේ කට්ටිය දීලා ගියා. ඔක තමයි ඇත්ත කතන්දරේ. එන්න දැන් අවුරුදු 76ක් ගිහිල්ලා බලනකොට ලැබුණු නිදහසකුත් නැහැ, අපිට රටකුත් නැහැ. දැන් රට කොච්චර අනතුරුදායක තත්ත්වයකට පත් වෙලා තියෙනවද කිව්වොත් ආර්ථිකේ නැට්ටම් වෙලා දැන් ලංකාව ලෝකේ නම් කරලා තියෙන්නේ බංකොලොත් රාජ්‍යයක් කියලා. බංකොලොත් රාජ්‍යය. ණය ගෙවා ගන්න බැරි රටක්. ණය දෙන රටවල් දැන් ණය දෙන්නේ නැහැ. බංකොලොත්. කවුද මේකට වග කියන්නේ? නිල් කොළ අවුරුදු 76ක පාළි. අපේ රටේ ආර්ථිකේ වැටිලා කර්මාන්ත වැහෙනවා, ව්‍යාපාර වැහෙනවා, රැකී රක්ෂා අහිමි වෙනවා. පාලකයන්ට යනේන පාරවල් තේරෙන්නේ නැති හින්දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් න්‍යාය පත්‍රයක් දීලා තියෙනවා මේ පාරෙන් ලවරෙන් මේ පාරෙන් වරෙන් කියලා. ආන්නේක ඒකට අනුව දැන් බදු ගහනවා. බඩු මිල වැඩි කරනවා. දඩ ගහනවා. ওই විදිහට කරගෙන යනවා. කරගෙන යනවා. රටම හිංසනීයටපත් වෙමින් තියෙනවා, පීඩාකාරී තත්ත්වයටපත් වෙමින් තියෙනවා. ඒ කට්ටිය වචන දාලා කැටයම් දාලා මාධ්‍ය කියනවා තිබුණු වලෙන් රට ගොඩ එනවලු. ප්‍රශ්න හංගන්න හදනවා. මෙන්න ගොඩ ඇවිල්ලා තෙල් පෝලින් නැති වෙලා ගෑස් පෝලින් නැති වෙලා කියලා ප්‍රශ්න හංගන්න බෑ. බංගලොත් රාජ්‍ය රටේ ව්‍යාපාර කර්මාන්ත වැහෙනවා. මිනිස්සුන්ට තුන් වේල කන්න බැරි වෙලා තියෙනවා. දැන් මේ තියෙන්නේ 69 ලක්ෂය ආණ්ඩුවනේ. මේ ආණ්ඩුවට ඡන්ද දෙනකොට 2019 2020 හාල් කිලෝ එක කීයටද ගත්තේ? ඒ කාලේ හාල් කිලෝ එක කීයටද ගත්තේ අම්මලා? අර කිරිබත් එහෙම හැදුවේ හන්දිවල. ආන් එතකොට හාල් කිලෝ එක කීයටද ගත්තේ? එතකොට ගත්තේ රුපියල් 75.80යි. දැන් ගෙදරට හාල් කිලෝ එක කීයටද ගෙනියන්නේ? ආ 200 ගණන්. ඒ කාලේ ප්ලේන් ටිකක් ගන්න සීනි කිලෝ එකක් ගෙදරට ගෙනිච්චා නම් සීනි කිලෝ එක රුපියල් 80යි 85යි. අද සීනි කිලෝ එක ගෙනියන්නේ කීයටද? 260 උඩ. ඒ කාලේ මතකද පරිප්පු කෑව රුපියල් 65ට? දැන් පරිප්පු කන්නේ කීයටද? අයව 300ට කිට්ටුවට කන්නේ. මතකද 100ට සැමනුත් කෑවා? දැන් කීයටද කන්නේ? අයව 450ට කන්නේ. ඒ කාලේ හාල් මැස්ස කිලෝ එකක් රුපියල් 450යි. දැන් කීයටද කන්නේ?
ayo ekek garang wala tiyena 1500 gude okkoma tiyena e kale daruwata bittareyak dunne rupiyal 14 ta dan bittare denne kiyerada aan okata kiyanne saubhagye dakma kiyala oka thamai katte denawa kiyuwe e kale petrol liter ekak gæwwe rupiyal 136 ta ada petrol liter ekak gahagena ave kiyeda o wage 371 ekata e kale diesel liter ekak gæwwe rupiyal 104 ta chanda debu kale dan kiyerada gahanne Eka 363ට ඕකට සුභානාගතය කියලා දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. සිංහල භාෂාවේ ලස්සන වචන දාලා දුන්නු ෂොට් එක කොහොමද? ආන්නේ ජාතිය පාලනයක් මේ තියෙන්නේ. පීඩාව හංගන්න බැලුවට හංගන්න බෑ ප්‍රශ්නේ. තුන් වේල කන්න බෑ මන්දපෝෂණය වැඩි වෙලා. දරුවෝ රට අතෑරලා යනවා ව්‍යාපාරිකෝ යනවා උගත්තු මේ රට අතෑරලා යනවා. ප්‍රශ්නේ බරපතලයි සංකීර්ණයි. මහින්දලගේ දිස්ත්‍රික්කේ රාජපක්ෂරුන්ගේ දිස්ත්‍රික්කේ හම්බන්තොට තියෙන මහරෝහල මහරෝහලේ නිර්වින්දන වෛද්‍යවරු දෙන්නෙක් මේ වෙනකොට රට අතෑරලා ගියා මේ පහුගිය 15 වෙනිදා නිර්වින්දන වෛද්‍යවරිය රට අතෑරලා ගිහිල්ලා ඒ රටට ගිහිල්ලා WhatsApp message එකක් අවලු සෞඛ්‍ය අධ්‍යක්ෂකට මම ආවා කියලා සල්ලාගාර පහක් තියෙනවා දැඩි සත්කාර ඒකක දෙකක් තියෙනවා මං දෙවෙනි වතාවටත් මගේ හිතවත් වෛද්‍යවරයෙකුට කතා කරලා ඇහුවා ගියවුරුද්දෙත් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා ගියා මේ සැරේත් වෛද්‍යවරිය ගියානේ දැන් මොකද කරන්නේ කියලා දැන් කොහමද ඔය ශල්‍යාගාර පහේ ඔපරේෂන් කරන්නේ කියලා එච්චර ප්‍රශ්නයක් නැහැ කිව්වා මං ඇහුවා කොහමද ප්‍රශ්නේ නැහැ කියන්නේ ඔපරේෂන් කරන්නේ කොහමද සීන ඇති කරන්නේ කොහමද කියලා ඔක්කොම ලෙඩ්ඩු ගෙනල්ලා සරසගෙන උදේ පාන්දරම සුදු අඳලා ට්‍රොලිය තියලා ගේනවලු මේ ශල්‍යාගාරේ ගාව තියට එකට ගෙනල්ලා කනට කරලා කියනවලු නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය රට ගිහිල්ලා කියනවලු ඊට පස්සේ ඔපරේෂන් එක කරගන්න බලුවන් කිව්වා. ඔන්න රටට හදපු තත්ති ප්‍රශ්න හංගන්න හදනවා. ප්‍රශ්නේ බරපතලයි. දැන් පෞගිය පෙරහිදා අධිකරණයට කැඳවුවා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරී. නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගෙනෙව්වා අර නඩුවට කෙහෙලියගේ නඩුව. දැන් ඉදිරිපත් කරන කරුණු උසාවියට මොනවද කියන්නේ? රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කියනවා ගෙනාපු බෙහෙත් අපි පරීක්ෂා කළා ස්වාමීනි ඒ බෙහෙත් වල ඖෂධ නැ දියර පමණක් ඇත කියලා ඖෂධ නැති වතුර දාලා ඉන්ජෙක්ෂන් ගහලා කාටද බරපතල රෝගීන්ට අධිකරණයේ නියෝගයක් දුන්න විශේෂඥ වෛද්‍යරු උපදේශතරන් ලංකාවෙන් ලැබෙන තිස්සෙන්ද වෙනකොට ගේන්න කියලා තියෙනවා බාල බෙහෙත් සහ ඖෂධීය තත්ත්වයේ නැති බෙහෙත් පාවිච්චි කළා මියගිය ගානේ තොරතුරු ගේන්න කියලා බාර දුන්න අධිකරණයට ලැබෙන 30ට වාර්තා කරනවා මුම් මිනිස්සු මරනවා ලංකාවට බංගලොත් ඉඳ බෙහෙත් ගේන්න බැරුව ඉන්නකොට පොල්කට අරගෙන යනකොට ඉන්දියාව කිව්වා උඹලගේ රටේ බෙහෙත් ටිකවත් ගේන්න බැරි නම් අපි ණය යෝජනා ක්‍රමයක් යටතේ බෙහෙත් ගේන්න සල්ලි දෙන්නම් කිව්වා බෙහෙත් ගේන්න සල්ලි දුන්නා ඒ සල්ලි වලින් ගෙනාපු බෙහෙත් ඔය කතාව මම ඔය කියන්නේ ගෙනාපු බෙහෙත් ප්‍රශ්නේ බරපතල නැද්ද ප්‍රශ්නේ බරපතල නැද්ද හංගන්න දෙන්න බෑ බරපතල ප්‍රශ්නයක් තියෙන ඒ හින්දා මේක ගිලා බහැපු රටක් මේක ගොඩ ගන්න ඕනේ ගොඩ ගන්න නම් තනි තනියම නෙවෙයි රටම ජාතික වශයෙන් එකතු වෙන්න ඕනේ රටම ජාතික වශයෙන් ඔන්නෝයි දැක්ම සහිතව එකතු කරන දේශපාලන ව්‍යාපාරයකයි කියන්නේ ලංකාවේ ඒක මාලිමාව ප්‍රමුඛ කරගත්ත ජාතික ජන බලවේගය තමනමයි ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය මේක විතරයි එන කවුරු ශක්තියෙන් ධෛර්යයෙන් මේ වටා එකතු වෙන්නේ ජාතික ව්‍යාපාරය